ඉන්දු ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වෙනමම ක්‍රීඩක සංචිතයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එම ක්‍රීඩකයින් ලබන පළමුවෙනිදා සිට ජෛව ආරක්ෂිත බුබුලකට එක් කරන බව සඳහන්. ඒ අනුව පළමුවෙනිදා සිට මෙම නව ක්‍රීඩකයින්ට දින 10ක පුහුණු සැසියක් පැවැත්වෙනවා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් තවමත් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අත්සන් කර නැහැ. යම් හේකින් ඉන්දියා සංචාරය සඳහාද ඔවුන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකළහොත් මෙම නව ක්‍රීඩකයින් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. වත්මන් ගිවිසුම්ගත ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ අසාධාරණ සහ විනිවිදභාවයක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමට තමන් සූදානම් නොමැති බවයි. කෙසේ වෙතත් අදාළ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකළහොත් ඉදිරියේදී වෙනත් ක්‍රීඩකයින් පිරිසක් ජාතික කණ්ඩායමට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සූදානම් බව මෙයින් හැඟෙනවා. විනිවිද භාවයකින් තොරව ක්‍රීඩකයින් කොන්ත්‍රාත් අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලුවක් මෙන්ම දිගින් දිගටම පරාජය වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිබඳවත් ගැටලුවක් පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පරාජයට පත්වෙමින් තම වරප්‍රසාද ඉල්ලීම ලැජ්ජා සහගතයි. මෙලෙස පරාජය වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් පිරිසක් හෝ එක්කර ඔවුන්ට අවස්ථාව ලබා දී නැවත ජයග්‍රාහී මාවතකට ගෙනීමට හැකි වේ නම් ඉතා වැදගත්. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වසා ගැනීමට කණ්ඩායම වෙනස් කිරීම අසාධාරණයි. ක්‍රීඩාව නව මාවතකට ගෙන එන බව පවසමින් නව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කුමන කමිටු ස්ථාපිත කළත් පළක් නොවේ. නාමල් රාජපක්ෂ අමාත්‍යතුමනි, ක්‍රිකට් බලධාරිනි, කීමට ඇත්තේ මෙපමණයි. ජාතික ක්‍රීඩාව නොවුනත් රටක් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දෙයියන්ගේම පිහිටයි. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.